පොලිසිය මාමලා මට මාංචු දාලා ඔළුවට මුහුණට කටට පපුවට ගැහුවා. වම් ඇහැට ඇඟිල්ල තියලා කැරකෙව්වා. මැල්සිරිපුර පොලිසියෙන් පාර කෑ සිසුවා කියයි. ආණ්ඩුව ඉස්පිරිතාලෙට යන්නත් එපා කියලා. කුරුණෑගල බණ්ඩාරගේ වාර්තාවක්. මගේ අද්දෙක පිටුපස්සට කර මාංචු දමලා පොලිස් මාමලා තුන් දෙනෙක් මගේ ඔළුවට මූණට කටට පපුවට පහර දුන්න. එක පොලිස් මාමා කෙනෙක් මගේ වම් පැත්තේ ඇහැට ඇඟිල්ල තියලා කරකැව්වා. එහෙමත් සඳහන් කරනවා. තවදුරටත් මේක මේ විදිහට වාර්තා කරලා තියෙනවා. මගේ වම් ඇහැ පේන්නේ නැහැ. කටෙන් කෑම කන්න බෑ. මට බඩගිනි තිබුණත් කෑම කන්න බෑ යැයි මැල්සිරිපුර පොලිසියේ පොලිස් නිලධාරීන් තුන් දෙනෙක්ගේ ප්‍රහාරයට ලක් වූ අවුරුදු 13ක් වයස ඇති මැල්සිරිපුර මැදමුලන ජාතික පාසලේ 9 ශ්‍රේණිය අධ්‍යාපනය ලබන කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනමින් සිටින සිසුවෙක් දිවයින පත්තරයට සදාන් කළා කියලයි කියන්නේ. සිසුවාගේ නිවස සමීපයේ නිවසකෙන් වායු රයිෆලයක් හා ජංගම දුරකථනයක් සොරකම් කරගත් බව පවසමින් ගමේ ඔහුගේ යාළුවන් දෙදෙනෙකු සිසුවා මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. දෙදෙනෙකු සමග දැන් මෙහෙම දෙයක් සිදු වුණාද? මෙහෙම කරන්න පුළුවන්ද? විශේෂයෙන් පාසල් ශිෂ්‍යෙක්ට පළමුව එහෙම පාරදීම සිදු කර තිබෙනවාද? ඒක හොයන්න. දෙවනුව එසේ නම් දැඩි ලෙස ඒ අයට එරේව පීවර ගන්න. මේ කියන කතාව එහෙනකොටත් අමුතු මේ තත්ත්වයක් දැනෙන්නේ. අහන්නත් කියවන්නත් අපහසු තත්ත්වයක්. එහෙම පාරදීමක් සිදු කර තිබෙනවාද?